අයිබෝවන් සුබ මධ්‍යහනක් ඔබ 21 සිට ඉන්නේ ITN දේවා ප්‍රවෘත්ති සමකෙන් ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල ජනපති මල්ලි අගමැති අයියාට වැඳ ආශිර්වාදයේ පුදා අගමැති දුහුර වගකීම බහර දෙයි අලුත් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය මහනුවර මගුල් මඩුවේදී දිරුම් දෙන්න සූදානමයි නවවන පාර්ලිමේන්තුවට තේරීපත් වූ අලුත් මන්ත්‍රීවරු ගැසට් පත්‍රයට ඇතුල් වෙයි කොරෝනාවෙන් වැසුණු පාසල්වල දොරටු හෙට සිට දරුවන්ට යලිත් විවර වෙයි චෙක් ජනරජයේ බොහොමින් ගොඩනැගිල්ලක් ගින්නෙන් දැවෙයි ප්‍රථම නවදහනීය දේශීය ප්‍රවෘත්ති වෙත ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අභිනව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ අද දිරුම් දුන්නා. කැලණි රජමහා විහාරයේදී දිරුම් දීමේ උත්සවය පැවැත්වුණා. केलनी राज्य महाविहाराधिपति कोल्लुपिटिये श्री महिंद संघरक्षित स्वामी वहांसे प्रमुख महासंघरत्ने दिवरुम दिन अवस्थावेदी पिरित सज्जायना कर अग्रमात्तिवर्य आशीर्वाद पलकला शुभ वेदाविन दिवरुम दीम सिदुकिरुना श्रीलंका प्रजातांत्रिक समाजवादी जनरजे गरु अग्रमात्तुमन लेस महिंद राजपक्ष मैतुमन අතිගරු ජනාධිපතිතුමන් ඉදිරියේ දියුරුම් දෙන මොහොත මහින්ද රාජපක්ෂව නමම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවටද ශ්‍රී ලංකාවේ දේශීය තුල වෙනම රාජ්‍යයක් පිටවීමට කෙලින්ම අන්‍යාකාරී වූ ශ්‍රී ලංකාව තුලදී හෝ ඉම්පිටදී අත ආධාර දීම අනුබල දීම අනුග්‍රහය දැක්වීම මුදල් යෙදවීම ධෛර්ය දීම හෝ දේශනා කිරීම නොකරන බවටද ගෞරව බහුමානීත ප්‍රකාශ කොට ප්‍රතිඥා දෙමි. මහින්ද රාජපක්ෂ වන මම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ධුරේ කාර්ය සහ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීතියට අනුකූලව අවංක ඉටු කරන බවටද ශ්‍රී ලංකා ජනරජයට පක්ෂපාත වන බවටද මගේ උපරිම ශක්ති ප්‍රමාණය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවටද ගෞරව බහුමානී යුක්ත ප්‍රකාශ කොට ප්‍රතිඥා දෙමි. ධම්ම රතනං සංඝ රතනං තින්නම් රතනානං ආනුභාවේන චතුරා සීති සහස්ස කන්දානුභාවේන පිටකත්තයානුභාවේන දින සාවකානු සම්පේ සර්වාගමික නියෝජිතින් ත්‍රිවිධ හමුදාපති වරුන් මෙන්ම දේශපාලන නියෝජිතින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. දියුරුම් දීමෙන් පසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කැලණිය විහාරස්ථානයේ වැඳ පුදා ගත්තා. සම්බුද්ධෝ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුසානං स्वाखातु भगवता धम्मो संदिट्ठिको अकालिको एहि वासिको ओपनायिको पच्चत्तम महिंद राजपक्ष महता मेरठ नववन पार्लिमेंतुवे अग्रामात्यवरया लेस अयदुरुम दुन्ने बेलियात्त मतिवरण कोट्ठास नियोजनय करमिन पार्लिमेंतुवट पिविसि महिंद राजपक्ष महता 2001 वसरेदी विपक्ष नायकवरया लेसत इन अनतुरुव 2004 वसरेदी अग्रामात्यवरया लेसत कटियुतु कला मेरठ पस्वन विधायक जनाधिपति दुहुरेट पत्वू महिंद राजपक्ष महता දේවතාවක් එම ධූරයේ දරමින් වසර 30ක යුද්ධය මව්බිමින් තුරන් කිරීමට කටයුතු කළේ සියලු රටවැසියන්ගේ ආදරය සහ ගෞරවය දිනා ගනිමින් 2018 වසරේ ඔක්තෝබර් 26 වනදා දින 52 ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙසද කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා පසුගිය වසරේ පැවති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලැබූ විශිෂ්ට ජයග්‍රහණයෙන් පසුපත් කෙරුණු රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙසද දියුරුම් දුන්නා महिंद राजपक्ष महता अद दिन नव अग्रामात्य धूरे दिवरुम दुन्ने हतरवन वरटाई
මෙවර මහමැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට තේරීපත් වූයේ මෙරට පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ කිසියම් අපේක්ෂකයෙකු ලබාගත් ඉහළම මනාප සංඛ්‍යාව හිමි කර ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රාහී ගමන සමග ඉන්ද්‍රකීලයක් ලෙස සිටමින් දේශපාලන විශ්ලේෂකයින්ගේ අනුමානද අභිභවා ගොස් 3-2 බලයක් වත්මන් ආණ්ඩුවට ලබා ගැනීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉටු වූයේ ඓතිහාසික කාර්යභාරයක්. රජයේ සහ අනුමත පෞද්ගලික පාසල්වල සියලුම ශ්‍රේණි හෙට සිට යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. 11 12 සහ 13 ශ්‍රේණි සඳහා මීට පෙර අධ්‍යන කටයුතු ආරම්භ කෙරුණා. හෙට සිට සියලුම ශ්‍රේණි සඳහා අධ්‍යන කටයුතු ආරම්භ වන්නේද අධ්‍යර කිහිපයක් යටතේයි. ශිෂ්‍ය සංඛ්‍යාව 200කට වැඩි හෝ ඊට අඩු පාසල් මීටර 1 පරතරය ඇතිව පන්ති පවත්වාගෙන යාමට හැකිනම් පමණක් සියලු ශ්‍රේණිවල සිසුන්ට සතියේ දින පහේම පන්ති පැවැත්විය හැකියි. සිසුන් 200කට වැඩි ප්‍රාථමික පාසල්වල පළමුවන ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන්නේ එක් එක් ශ්‍රේණිවලට අදාළ දිනයන් වලදී. කෙසේ වෙතත් පස්වන ශ්‍රේණියේ සිසුන් සඳහා සතියේ දින පහේම පන්ති පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ. පළමුවන ශ්‍රේණිය සඳහා සඳුදා දිනේත්, දෙවන ශ්‍රේණිය සඳහා අඟහරුවාදා දිනේත් පාසල් පැවැත්වෙනවා. තුන්වන ශ්‍රේණිය සිසුන් සඳහා වෙන් කර ඇත්තේ බදාදා දිනයයි. හතරවන ශ්‍රේණිය සඳහා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දින දෙකේම පන්ති පැවැත්වෙනවා. ශිෂ්‍ය සංඛ්‍යාව 200ට වැඩි ද්විතීක පාසල්වල 10වන ශ්‍රේණියේ සිට 13වන ශ්‍රේණිය දක්වා සතිය දින පහේම පාසල් පැවැත්වෙනවා. ඒ අනුව 6වන ශ්‍රේණිය සඳහා වෙන් කර ඇත්තේ සඳුදා දිනයයි. 7වන ශ්‍රේණිය සඳහා අඟහරුවාදාද, 8වන ශ්‍රේණිය සඳහා බදාදාද වෙන් කර තිබෙනවා. 9වන ශ්‍රේණිය සිසුන් සඳහා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනයන් වලයි පාසල් පැවැත්වෙන්නේ. 6 7 8 සහ 9 යන ශ්‍රේණි සඳහා පාසල් කාලය පෙරවරු 7 සිට පස්වරු 1:30 දක්වාත් 10 11 12 සහ 13 ශ්‍රේණි සඳහා පාසල් කාලය පෙරවරු 7:30 සිට පස්වරු 3:30 දක්වාත් ක්‍රියාත්මකයි. පස්වරු 3:30 දක්වා කාලසටහන්හි ගුරුවරුන් හැර අනිකුත් සියලු ගුරුවරුන්ගේ රාජකාරී වේලාව පෙරවරු 7:30 සිට පස්වරු 1:30 දක්වායි. මේ අතර සෞඛ්‍ය බලධාරීන් තහවුරු කරන තෙක් පාසල් ආපන ශාලා විවෘත නොකරන ලෙසද දැනුම් දී තිබෙනවා. මේ අතර පාසල් ආරම්භ කිරීම සඳහා පාසල් පිරිසිදු කිරීමේ කටයුතු දෙමව්පියන්ගේ සහයෝගය ඇතිව දිවයිනේ විවිධ පාසල්වල සිදු කෙරෙන ආකාරය දැකගත හැකි වුණා. පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරීපත් වූ මන්ත්‍රීවරුන් 196 දෙනාගේ නම් ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කෙරුණා. ඒ මැතිවරණ කොමිෂන් සභාවේ සියලු සමාජිකයින්ගේ අත්සනින් යුතුවයි. පසුගිය පස්වනදා පැවති මහමැතිවරණයෙන් නවවන පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් 196 දෙනෙකු මහජන ඡන්දයෙන් තෝරාපත් කර ගැනුණා. ඊට අදාළ ගැසට් පත්‍රයයි මැතිවරණ කොමිෂන් සභාව ඊයේ රාත්‍රියේ නිකුත් කර තිබෙන්නේ. දිස්ත්‍රික් නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරුන්ගේ නම් ගැසට් පත්‍රයේ පළ කර තිබෙනවා. ඩබන දොළොස්වනදා ඇමති මණ්ඩලයේ දියුරුම් දීමට නියමිතයි. මාලදී ප්‍රදේශයේදී විදේශීය කාන්තාවක් දූෂණය කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. පිලිපීන ජාතික කාන්තාවකගේ නිවසට ඇතුළු වී ඇය දූෂණය කිරීමට සැකකරු උත්සාහගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. කාන්තාව මාලඹේ නෙවිල් ප්‍රනන්දු රෝහලට ඇතුළත් කර තිබෙනවා. සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 3 මිලිග්‍රෑම් 300ක්ද පොලිස් බහරයට ගෙනුණා. මේ අතර රුවන්වැල්ල පොලිස් වසමේ ඉහළ මොරළිය ප්‍රදේශයේ පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීමක් සිදු කළ පුද්ගලින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. කැණීම් උපකරණ, පූජා භාණ්ඩ, මෝටර් රථයක්, ත්‍රිරුදු රථයක් සහ යතුරු පැදියක් සමග සැකකරුවන් 8 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත් වුණා. ඔවුන් රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 100ක් සමග රත්මලාන ප්‍රදේශයේදී සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගල්කිස්ස පොලිස් ස්ථානයේදී ලැබුණු තොරතුරක් මතයි අත්අඩංගුවට ගැනීම සිදු කෙරුණේ. අත්අඩංගුවටගත් සැකකාරිය රත්මලාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 55ක කාන්තාවක් බවයි පොලිසිය සඳහන් කළේ. ඇය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර බොරැල්ල රුහුණු කලා භාවතයේදී හෙරොයින් ග්‍රෑම් 8 මිලිග්‍රෑම් 450ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය මාලිකා කන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙරටින් වර්තා වූ කොරෝනා රෝගීන්ගෙන් මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන්නේ 254 දෙනෙකු පමණක් බව සෞඛ්‍යංශය පවසනවා. මෙරටින් මේ වන විට වර්තා වී ඇති සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2841ක්. ඉන් රෝගීන් 2576 දෙනෙකුම පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. 51 දෙනෙකු පමණක් රෝහල්වල ප්‍රතිකාර ලබන්නේ කොරෝනා බවට සැක සහිතව වෛද්‍ය අධීක්ෂණය යටතේයි. ඊයේ දිනේදී කොරෝනා රෝගීන් 2 දෙනෙකු හඳුනාගත් අතර ඔවුන් සෞදි අරාබියේ සිට පැමිණි පුද්ගලින් බවයි සෞඛ්‍යාංශ ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් ලබා දී ඇති උපදෙස් අඛණ්ඩව පිළිපදින ලෙස සෞඛ්‍යාංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
කොවිඩ් 19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලෝක පුරා 1 කෝටි 98 ලක්ෂ 7621 දිනකට ආසාදනය වී තිබෙනවා. සුව ලැබ ඇති රෝගීන්ගේ සංඛ්‍යාව 1 කෝටි 27 ලක්ෂ 24685ක්. වෛරසය ආසාදනයේ හේතුවෙන් මරණ 7 ලක්ෂ 29614ක් වාර්තා වනවා. රටවල් සහ ස්වයං පාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ ප්‍රාන්තයේ විජේවාඩාහි කොවිඩ් 19 ආසාදිතින් රඳවා ඇති හෝටලයක අද අලුයම ගින්නක් හටගෙන තිබෙනවා. ඉන් පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. තවත් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර ඒ අතර කිහිප දෙනෙකු බරපතල තත්ත්වයේ පසු වන බවයි එරටින් ලැබෙන මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. ගින්න හටගන්න අවස්ථාවේදී එහි කොරෝනා රෝගීන් 30කට වැඩි සංඛ්‍යාවක් ප්‍රතිකාර ලැබමින් සිට ඇති බවද විදේශ මාධ්‍ය වාර්තා කළා. කොරෝනා වෛරසයෙන් දැඩි බලපෑමට පත් ප්‍රංශයට නව නීති පනවා තිබෙනවා. හෙට දිනේ සිට ප්‍රංශයේ ප්‍රංශාගනුවරට සියලුම ජනතාව එළිමහනේ කටයුතු කරන විටදී අනිවාර්යෙන් මුහුණු ආවරණ පැළඳිය යුතු බවටයි එරටින් ලැබෙන මාධ්‍ය වාර්තා සඳහන් කළේ. ප්‍රංශයේ කොරෝනා ආසාදිතින් නැවතත් ඉහළ යාමත් සමග මෙම තීරණයට එළැඹී බවයි එරට බලධාරීන් පෙන්වා දෙන්නේ. දමුලේ ලොකුලුණු වගාව හඳුනා නොගත් රෝගීකින් විනාශ වීමේ අවධානමක් මතුව තිබෙනවා. ඒ සඳහා වහම කඩිනම් විසඳුමක් ලබා දෙන ලෙස ගොවි ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. එයා පැත්ත කොටුවක් ඡන්ද දෙන්න ඔක්කොම විනාශ වෙලා තියෙන මේ ඔක්කොම. තවත් ඉතින් සාතු කරනවා කියන්නේ මේ වල මොනවද තියෙන්නේ කියන්නේ කොහොමද? මෙච්චර කාලයකට මේ වගේයි වෙනද මුණු සවුත් විලා නැහැ. දඹුල්ල සීගිරිය ගලෙවිල ලක්ගල ඇතුළු ප්‍රදේශ රැසක වගා කර ඇති දේශීය ලොකුළුණු වගාව හඳුනා නොගත් රෝගයක් හේතුවෙන් විනාශ වීමේ තර්ජනයකට ලක්ව තිබෙනවා. අස්වනු දෙලීම සඳහා තවත් මාසයක පමණ කාලයක් තිබියදී මෙවැනි උවදුරකට මුහුණ දීමට සිදුවීමෙන් ගොවීන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා. පොලිය තරම් දෙන් 100,000 පොලිය තරගන ලක්ෂකරන් ගෙවා ගන්න බැරි නේද? කතා කරන්න දෙන්නේ ඇත්තටම ඒ තරම් පුදුම වේදනාවෙන් කතා කරන්නේ මේ අපිට කිව්වා. දැන් අද වතුර කාලා හෙට තෙල් ගහ පොහොර ගහවන අන්න අනිද්දාට බලන ගස්තික පුදු. ඔක්කොම ගිහිල්ලා. කිසිම සතක් නැහැ. වෙන සැරවලට මාස දෙක වෙනකොට සාමාන්‍යයෙන් ගලවන්න පුළුවන් තරම් ලුණු තියෙනවා. අර කොළනේ. අපට සාමාන්‍යයෙන් අල්ල දෙන්න. ඉතින් අල්ල ගෙඩියක් පෙන්වන්නෙම නෑ මුළු ගහම. ඉවරයි. මේකයි සාර්ථක ගොඩ ගන්න කමයක් නෑනේ. ලක්ෂ 7ක් මේ වෙනකොට ණයයි. අක්කර දෙකම විනාසයි. අතිගරු ජනාධිපතිතුමාගෙන් වැඳලා ඉල්ලන්නේ කොහොම හරි අපේ මේ බැංකු ණය කපා හරින ලෙසට. අරය පැත්තේ එන එක්කන වහබොණ්ඩි කියලා. ණයකවන්න ඉතින් අතන රමයක් නෑ ඉතින් මෙහෙම මේ වෙලාව. දඹුල්ල කෘෂිකර්ම කාර්යාලය පවසන්නේ කාලගුණයේ වෙනස් වීමක් හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි. ඇත්තටම මේ වගේ ලුණු ඇදුවත් හරි මේ වගේ විපතක් අපිට පත් වුණාම මං කියන්නේ මේ රජයෙන් ඇවිල්ලා පොඩ්ඩක් මේක බලලා මේකට අපිට සහනයක් දීලා අපිට මොකක් හරි වැඩපිළිවෙලක් හදලා දෙන්න. ඇත්තටම මේ ලුණු වලට වෙච්ච දේ තමයි අපිට දැනගන්න ඕනේ. පෙසනේ අපි නහර පුපුරලා මැරෙනවා නේ වදකින කොට අපිට. දෙවින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයේ සී ග්‍රේන් ඉහළ යන බැවින් විමසිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව රත් වූ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ පැයට කිලෝමීටර් 60 ඉක්ම වූ සුළං තත්වයක් අපේක්ෂා කරන බවයි. කනකසන්තුරේ සිට මන්නාරම හරහා කොළඹ දක්වා හා මාතර සිට පොතුවිල දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. සිසු ප්‍රදේශවල සුළඟේ වේගයද 5 කිලෝමීටර 50 ඉක්ම විය හැකි. ඒ හේතුවෙන් මුහුදු ප්‍රදේශ භාවිත කිරීමේදී දීවර සහ නාවික ප්‍රජාව සැලකිලිමත් විය යුතුයි. කළුතර උතුර වස්කඩුව ප්‍රදේශයේදී අද අලුයම කන්ටේනර් රථයක මාර්ගයෙන් ඉවතට පැනීමෙන් රියානතුරක් සිදු වුණා. මාර්ගයේ නිවතට පැන ඇති කන්ටේනර් රථය අදිබලති විදුලි කණුවක ගැටි පසුව වෙළඳ සැලක් තුලට කඩා වැදී තිබෙනවා. රියදුරට නිඳ යාමෙන් අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. කන්ටේනර් රථය කොළඹ සිට කළුතර දෙසට දහවනේ වී තිබෙනවා. අදිබලති විදුලි කණුව බිමට වැටී ඇති අතර ප්‍රදේශයේ විදුලිය විසන්දි වී ඇති බවටයි වාර්තා වන්නේ. කන්ටේනර් රථයේ රියදුරුගේ දෙපා වලට බරපතල හානි සිදු වී තිබෙනවා.
නීති විරෝධී ලෙස ඉන්දියාවෙන් රැගෙන ආ එනසල් සහ කහතොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම තොගයේ වටිනාකම රුපියල් කෝටියකට ආසන්න බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. යුද හමුදා බුද්ධි ඒකකය කල්පිටිය අනවාසල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීම සිදු කළා. බුද්ධි තොරතුරක් මතයි අත්අඩංගුවට ගැනීම සිදු කෙරුණේ. දිවිර යාත්‍රාවකින් ඉන්දියාවේ සිට කහ සහ එනසල් රැගෙන විත ඇති බව යුද හමුදා බුද්ධි අංශය සඳහන් කළා. දිවිර යාත්‍රා හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර යාත්‍රාවේ පැමිණි දිවිර කාර්මිකයින් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට නියමිතයි. මැදිරිගිරිය නවනගරය ඇලහන්දිය ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ ට්‍රැක්ටර් රථයක් ගැටීමෙන් වයස අවුරුදු 22ක තරුණයෙකු ජීවිතක්ෂයට පත් වුණා. යතුරුපැදිකරු නවනගරයේ සිට මැදිරිගිරිය දෙසටත් ට්‍රැක්ටරය මැදිරිගිරිය ප්‍රදේශයේ සිට නවනගරයේ දෙසටත් දහවණය කර තිබෙනවා. යතුරුපැදිකරු අධික වේගයෙන් දහවණය කිරීම නිසා අනතුර සිදුවන්නට ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් මැදිරිගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. චෙක් ජනරජයේ බොහොමින් නගරයේ ගොඩනැගිල්ලක දැවැන්ත ගින්නක් හටගත්තා. සිද්ධියෙන් වේවන විට පුද්ගලයන් 11 දෙනෙකු පමණ මියකුස ඇති බවයි වාර්තා වන්නේ. ඒ අතර කුඩා දරුවන් 3 දෙනෙකුද සිටිනවා. මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව විදේශ මාධ්‍ය සඳහන් කළා. ඒ රටින් ලැබෙන මාධ්‍ය වාර්තා සඳහන් කළේ මේ චෙක් ජනරජ ඉතිහාසයේ වාර්තා වූ දරුණුතුම ගිනි ගැනීම බවයි. ගොඩනැගිල්ලේ 11 වෙනි මහලේ සිට බිමට පැනීමට උත්සාහ කළ පුද්ගලයන් 5 දෙනෙකුද මියගිය පිරිස අතර සිටිනවා. දැවැන්ත පිපිරුමකින් විනාශයට පත් බේරූට් නගරයට ආධාර සැපීම සඳහා විශේෂ සමුළුවක් සංවිධානය කර තිබෙනවා. අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ තාක්ෂණය මගින් පැවැත්වෙන මෙම සමුළුව සඳහා නායකත්වය ලබා දෙන්නේ ප්‍රංශය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයයි. ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාද මෙම සමුළුවට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වන බව සඳහන් කර තිබෙනවා. ඇමෝනියම් නයිට්‍රේට් ටොන් 2000කට වැඩි ප්‍රමාණයක් ගබඩා කර තිබූ ස්ථානයක මෙම පිපිරුම ඇතිවීමෙන් සිදු වූ හානිය ඇමරිකා ඩොලර් බිලියන 15කට අධිකයි. පුද්ගල ජීවිත 158ක් අහිමි වූ අතර 5000කට වැඩි පිරිසක් තුවාල ලැබුවා. තවත් ලක්ෂ 3කට වැඩි පුද්ගලින් සංඛ්‍යාවකට නිවාස අහිමි වී ඇති බවටයි විදේශ මාධ්‍ය සඳහන් කරන්නේ. ඒ සමගින් අද නියමිත දේවාකරණ විකාශය නියමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.